මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ කොහොමද නිවරදිව පළතුරු කේක් එකක් හදන්නේ කියලා කියලා දෙන්න. ඉතින් පළතුරු කේක් කිව්වම ගොඩක් අය හදනවා. හැබැයි මේක ටිකක්ම වෙනස් විදිහේ කේක් එකක්. අපි බලමු කොහොමද මේ පළතුරු කේක් එක හදන්නේ කියලා. මේ පළතුරු කේක් එක හදන්න අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි 275 ග්‍රෑම්, ඒ වගේම සීනි ග්‍රෑම් 250ක්, මාගරින් ග්‍රෑම් 250ක්, බිත්තර 4ක්, බේකින් පවුඩර් ග්‍රෑම් 5ක්, ඒ වගේම වැනිලා ග්‍රෑම් 5ක්. කෙනෙකුට ප්‍රශ්නයක් එයි, ඇයි පිටි 250ක් ගන්නෙ නැතුව 275ක් ගත්තේ කියලා. මොකද මේ පළතුරු කේක් වලට පළතුරු එකතු කරාම සමහර වෙලාවට පළතුරු යට අඩියට බහිනවා කේක් එකේ. ඒක වළක්ව ගන්න තමයි මේ වෙලාවේ පිටි ටිකක් වැඩිපුර අපි එකතු කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ කේක් එක හදන්නේ කියලා. භාජනයක් අරගෙන ඒ භාජනයට මාගරින් එකතු කරගන්න අවශ්‍යයි. ඒකටම අපි සීනි ටිකක් එකතු කරගන්නවා. දැන් අපිට පුළුවන් සීනි සහ මාගරින් මේ විදියට බීට් කරගන්න. දැන් අපි දෙවෙනි කොටසත් සීනි එකතු කරන ගන්නවා. දැන් අපි සීනි එකේ තුන්වෙනි කොටසත් එකතු කර ගන්නවා. සීනි කැට තරමක් දිය වුණාට පස්සේදී අපිට පුළුවන් මේ වැනිලා බිත්තර මිශ්‍රණයට එකතු කරලා බිත්තරත් ස්වල්පය බැගින් එකතු කරන්න අවස්ථා තුනකදී. දෙවෙනි කොටසත් ඒ විදිහටම එකතු කර ගන්නවා.
वटे थी मे बेटर के समहार वेलाट सीनी इतर वेलाती बुलवा मे देवा नैवता तभी मेदट मे विधियट गावश्यवेन वा අවසාන ටිකත් අපි මේ විදිහටම එකතු කර ගන්නවා මේ තියෙන්නේ අපේ පළතුරු කේක් එකේ බැටර් එක අපි දැන් බලමු කොහොමද පළතුරු එකතු කරන්නේ කියලා ඊට කලින් මට කියන්න ඕනේ මේ තියෙන්නේ पाम पिटी सह बेकिंग पाउडर एक तुन सारा खलागन पिटी देशीय हेत्त पहा इवागेम अभी फलतुरु भाविता करना ग्रीन चेरी ग्राम सी आई वीएलिमी ग्राम पानहाय इवागेम रेड चेरी ग्राम सी या अभी अवश्यन खजु ग्राम पानह पाविचिकरा पुलवा दें अभी मे पिटी का कोटा तुनकट मे विधिया बेटर इकट इकतुकर गोनी इकतुक मे मिश्रण फोल कर गोनी देवनी पीटी कोट सात मे विधिया අපි එකතු කර ගන්නවා मे अतर अब पुलवा मे विद्यट फलतुरुट इकतु कर දැන් අපේ බැටර් එක සූදානම් අපිට පුළුවන් ලයින් ඉන් කරගන්න පු ට්‍රේ එකකට මේ බැටර් එක මේ විදියට දාගන්න මේ තියෙන්නේ අපි හදාගන්න පු පළතුරු කේක් බැටර් එක ඉතින් මේක सेल्सियस एकसी असु उष्णते विनाडी तिहा बेकल गत्तट पास्यदी अभी टूलवा फलतुरु केक
රස බලන්න. අපි බලමු කොහොමද බේක් කරාට පස්සේ මේ කේක් එක තියෙන්නේ කියලා. හොඳයි මේ දෙන්නේ අපි බේක් කරගනිපු ෆෘට් කේක් එක. දැන් මේක තවත් අපිට අලංකාර කරලා අපේ ගෙස්ට් පිළිගන්නන්න පුළුවන්. අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මේ වගේ අයිසින් සීනි ටිකක් දාලා මේ තියෙන්නේ අයිසින් සුගර් ඩස් කරාට පස්සේදී කේක් එක අපිට පුළුවන් මේක මේ විදියට ස්ලයිස් කරගන්න මෙන්න මේ විදියට අලංකාර කරගත් ෆෘට් කේක් එක වාගේ ගෙදරට එන අමුත්තන්ට පිළිගන්නන්න පුළුවන් ලස්සනට. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් මේ විදියටම හමු වෙමු.